ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතයටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන්චින්තක හේවත් හරක්කටා සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලඳු මල්ශික ගුණරත්න හේවත් කුඩු සලඳු මුදා ගැනීම සඳහා ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණ කරගතා. රාජපුර පංචබල දීවැඩිය චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි. ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අතනංගුඩගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමලට අනුවයි. හිටපු කොමාන්ඩෝ සමාජිකයන් දෙදෙනෙකු එලෙස අතනංගුඩගත් අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් රඳවා සිටින ස්ථානයට කඩාවැදී රසායනික ප්‍රහාරයක් එල්ලකොට ඔවුන් නිදහස් කර ගැනීමට සැලසුම් කර තිබූ බවයි. කොමාන්ඩෝ නිලැඳුමින් සැලසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී එහි ප්‍රධාන දොරටුවේ සිට ආරක්ෂාවට යොදවා සිටින සියලු දෙනාට ප්‍රහාරයක් එල්ල කර හරක්කටා සහ කුඩු සලඳු මුදාගෙන පලා යාමට සැලසුම් කර තිබූ බවද ප්‍රශ්න කිරීමලදී හෙළි වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ හරක්කටාට සහ කුඩු සලඳුට කොමාන්ඩෝ ඇඳුම් අන්දවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතර ගැනීමට සැලසුම් කර තිබූ බවයි. එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා කොමාන්ඩෝ පුහුණුලත් පිරිසක් යොදා ගැනීමටද සැලසුම් කර තිබූ බව අතනංගුඩගත් හිටපු කොමාන්ඩෝ සෙබළුන් පවසා තිබෙනවා. මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අතනංගුඩගත් හිටපු කොමාන්ඩෝ සමාජිකයන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන අතර රුපියල් කෝටි 100ක පමණ කොන්ත්‍රාත්තුවක් මත මෙම මෙහෙයුම සැලසුම් කළ බවට තොරතුරු වාර්තා වන බවත් පොලිසිය ප්‍රකාශ කළා. මෙහෙයුමේදී ජීවිතහානියක් වුවහොත් එම මුදල් මෙම කොමාන්ඩෝ සෙබළුන්ගේ පවුල්වල සමාජිකයන්ට ලැබීමට සැලැස්වීමටද සැලසුම් කර තිබූ බව අනාවරණ වී තිබෙනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම හරක්කටා මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඔහුගේ පලා යාමේ සැලසුමට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයාද තවමත් අතුරුදන්. ඔහු සොයා දෙනකොට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දෙන බවට පොලිසිය නිවේදනය කළත් මෙතෙක් පිළිගත හැකි තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය සඳහන් කළා. හරක්කටා සහ කුඩු සලඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතර ගැනීමට වරින් වර සිදුවන සැලසුම් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවද තර කර තිබෙනවා.